ඔන්න ඉතින් අද මම ඔයාලට කියනවා වටලප්පන් ස්ටීම් කරනවා වගේම ඔවන් එකේ හදාගන්න විදිය. ඉතින් ඔයාලා වීඩියෝ එක මුලින් ඉඳලා බලන්න. එතකොට වරදින්නේ නැතිව මේ විදියටම හිල් හිල් තියෙන වටලප්පන් එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් joy food corner එකෙන් ගේන වීඩියෝස් ඉස්සරහටත් බලන්න. joy food corner එකත් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියන්න. අපි දැන් බලමු වටලප්පන් හදාගන්න මොනවද අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කියලා. අපි ලංකාවේ කිතුල් හකුරු තියෙනවා නම් කිතුල් හකුරු පාවිච්චි කරන්න. මම ගත්තේ හරියටම හකුරු ග්‍රෑම් 250ක් මේ විදියට පොඩියට මම කපා ගත්තා. දැන් මම මේ විදියට හකුරු ග්‍රෑම් 250ම දිය කරගන්න පහසු වෙන මේ වගේ ප්‍රමාණයට පොඩියට කපාගෙන තියෙන්නේ. වටලප්පන් හදාගන්න පොලකිරි හෝ එලකිරි කෝප්ප එකක් හකුරු ග්‍රෑම් 250 කුරුඳු පොත සහ එනසා ලැට බිත්තර 6ක් ඒ වගේම වතුර වලින් මේසැඳි 3ක් ඒ වගේම වැනිලා වලින් තෙහැඳි 1ක් මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා පොඩියට කපාගත හකුරු ටික එකතු කරගන්නවා මධ්‍යම අඩු කින්දරේ හකුරු ටිකට වතුර මේසැඳි 3ක් එකතු කරලා දිය කරගන්න මේ විදිහට වතුර මේසෙන් තුන එකතු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් තලාගත්ත කුරුඳු පොත්තු සහ එනසාල් ලැට ටික එකතු කරගන්න. එතකොට මේ හකුරු මිශ්‍රණයට එනසාල් කුරුඳු පොත්තු තලාගත්තාම ඒ වගේ රසත් එකතු වෙනවා. මේ විදිහට සම්පූර්ණයෙන්ම හකුරු ටික දියුණුවට පස්සේ ලිප ඔෆ් කරගන්න. දැන් අපි මේ හකුරු මිශ්‍රණය ටික වෙලාවක් නිවෙන්න තියලා තමයි බිත්තර වලට එකතු කරගන්න ඕනේ. නැත්නම් බිත්තර වල තැම්බෙන ගතියක් වෙන්න පුළුවන් රස්නේ පිටින්ම එකතු කරා. දැන් මම බිත්තර 6 භාජනයකට එකතු කරගන්නවා. භාජන ටිකක් ලොකු ප්‍රමාණයේ භාජනයක් ගන්න ඕන හොඳයි. මිශ්‍ර කරගන්න පහසු වෙන්න. බීට් කරගද්දි බිත්තර කහමද සුදුමද මේ විදියට සම්පූර්ණයෙන්ම එකට එකතු වෙන ප්‍රමාණයට බීට් කරගත්තාම ඇති. දැන් අපේ හකුරු මිශ්‍රණය ටිකක් නිවිලා තියෙන්නේ. නිවෙන්න නිවෙන්න ගොඩක් ඝන වෙනවා. ඒ නිසා ඝන වෙන්න කලින් අපි බිත්තරයකට එකතු කරගන්න ඕනේ. දැන් මම තිය කරගත්ත හකුරු මිශ්‍රණය මේ විදියට එකතු කරගන්නවා. බිත්තර සහ හකුරු දැන් මේ විදියට මිශ්‍ර කරලා දිය කරගන්න. එතකොට හොඳට හකුරු ටික මේ බිත්තර මිශ්‍රණයට එකතු වෙනවා. හකුරු ටික දිය කරගෙන ටික වෙලාවක් නිවෙන්න තියලා ඝන වෙන්න කලින් අපි බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට භාජන ඉතුරු වෙලා තිබුණත් හකුරු ටිකක් ඝන වෙලා හරි ඒ ටිකට වතුර මේසැන්දක් දාලා නැවත රත් කරලා නිවෙන්න ටිකක් වෙලා තියලා මේ විදිහට එකතු කරගන්නත් පුළුවන්. මම අද එකතු කරන්නේ එලකිරි කෝප්ප එකක්. ඒ කියන්නේ මිලිලීටර් 240ක්. ඔයාලට පොල් කිරි එකතු කරලා හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මම වැනිලා තෙහෙන්දක් එකතු කර ගන්නවා. වැනිලා තෙහෙන්දත් එකතු කරලා හොඳට මිශ්‍ර කර ගන්නවා. ඉතින් ඔයාලා ටිකක් ලොකු ප්‍රමාණයේ භාජනයක් ගන්න. එතකොට මිශ්‍ර කර ගන්න පහසුයි. දැන් මම සීනි ග්‍රෑම් 90ක් අරගෙන පෑන් එකක් රත් වෙන්න තියලා මේ විදිහට පෑන් එකට එකතු කර ගන්නවා. සීනි ග්‍රෑම් 90 මධ්‍යම අඩු කින්දරේ මේ විදිහට රත් වෙන්න තියන්න. හැන්දකින් සීනි ටික හැඳි ගන්න අවශ්‍ය නැහැ. මේ විදිහට තියද්දි සීනි එක කැරමල් කරගන්න පහසුයි. මේ විදිහට පොඩ්ඩක් පෑන් එක කරකවනවා විතරයි. මේ විදිහට සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ ටිකක් තද කහ පාට ගතියට ආවට පස්සේ මම මේ විදිහට අපි වටලප්පන් හදාගන්න භාජනයට එකතු කරගන්නවා. මම ගත්තේ ග්‍රෑම් 500 කේක් හදන ට්‍රේ එකක්. ඉතින් මේ විදිහට කැරමල් එක ඉක්මනට ඝන වෙනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට කැරමල් එක එකතු කරගෙන විනාඩි 2-3ක් ගියාට පස්සේ අපිට වටලප්පන් මිශ්‍රණය පෙරලා එකතු කරගන්න පුළුවන්. මේ විදිහට පෙරා ගත්තාම අපිට කුරුඳු පොතු කෑලි ඒ වගේම එනසාල් ඇටවල පොතු ඉවත් කරගන්න පහසුයි. දැන් මම මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳට වතුර යන්නේ නැති වෙන්න කවර් කරගන්නවා.
ඉතින් ඔයාලට අවන් එකේ හදා ගන්නත් පුළුවන් නැත්නම් ලිපේ භාජනයක් තියලා වතුර රත් වෙන්න තියලා ස්ටීම් කරලා හදා ගන්නත් පුළුවන් නැත්නම් රයිස් කුකර් එකේ වතුර දාලා ස්ටීම් කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා වටලප්පන් එක අවන් එකේ හදනවා නම් අවන් එකේ පාවිච්චි කරන ට්‍රේ එකට මේ විදිහට වතුර ටිකක් දාලා වතුර කෝප් එකක් විතර එකතු කරලා මුලින්ම මේ විදිහට වටලප්පන් භාජනේ තියන්න. මේ වතුර ටික රත් වෙද්දි වාෂ්ප වලින් තමයි වටලප්පන් එක සෙට් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම සෙල්සියස් අංශක 200 විනාඩි 10ක් ප්‍රීහීට් කරපු අවන් එකේ වටලප්පන් එක විනාඩි 45ක් පෑක විතර කාලයක් වටලප්පන් එක තියලා තමයි මේ විදිහට හදාගත්තේ. ඉතින් මේ අවන් එකේ වටලප්පන් එක හැදීගෙන යද්දී වතුර වාෂ්ප වෙලා යට ට්‍රේ එකේ ඉවරයි නම් අපි වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. නැත්තම් මුලදීම අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා තියලා හදා ගන්න ඕනේ. වතුර වාෂ්ප වෙද්දී එන රසණයට තමයි මේ වටලප්පන් එක හොඳට සෙට් වෙන්නේ. ඉතින් ඔයාලට වටලප්පන් අවන් එකේ වගේම රයිස් කුකර් එකේ උඩ කොටසේ වගේම ලිපේ හදා ගන්න පුළුවන්. කලින් මම පෙන්නේ මම ලිපේ හදාගත්ත විදිය. ඉතින් වතුර භාජනයක් මේ විදිහට රත් වෙන්න තියලා වතුර එක රත් වෙගෙන එද්දී වටලප්පන් භාජනේ තියලා වහලා පැය භාගයක් විනාඩි 45ක කාලයක් මධ්‍යම ගින්දරේ ස්ටීම් කරගන්න. ඉතින් මේ වටලප්පන් එක සෙට් වෙන්නේ ඔයාගේ ගින්දර මට්ටම අනුව වෙලාව යන්නේ. ඉතින් වටලප්පන් එක හදාගන්න කාලයක් කෙනෙකුට විනාඩි 30ක් යන්න පුළුවන්, එක්කෙනෙකුට විනාඩි 45ක් යන්න පුළුවන්. දැන් මම හදාගත්ත වටලප්පන් එක මේ විදිහට ප්ලේට් එකක් තියලා මම අනිත් පැත්තට හරව ගන්නවා. මම කලින් වටේ ටික පොඩි නයිෆ් එකකින් වටේ ටික ගලවගෙන තියාගත්තේ, ඒ නිසා හොඳට ගැලවෙනවා. දැන් මම මේ විදිහට අනිත් පැත්තට හරව ගන්නවා. ඉතින් මේ වටලප්පන් එක හොඳට හිල් හිල් තියෙනවා මැද, ඒ වගේම සීනි එකත් එකතු වෙලා මේ විදිහට ලස්සනට තියෙනවා. ඉතින් විශේෂ අවස්ථාවලට අපිට මේ විදිහට ලස්සනට කෑම මේසෙට උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් වටලප්පන් එක ගොඩක්ම රස හදලා ටිකක් නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ දවසක් ගියාට පස්සේ තමයි ගොඩක්ම රස. ඉතින් ඔයාලත් මේ විදිහට වටලප්පන් හදලා ගෙදර අයට රස බලන්න දෙන්න. ඒ වගේම මේ රෙසිපි එක ඔයාලටත් ප්‍රයෝජන වුණා නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්නත් කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ජොයි ෆුඩ් කෝනර් එකෙන් ගේන වීඩියෝස් ඉස්සරහටත් බලන්න, ජොයි ෆුඩ් කෝනර් එකත් එක්කත් එකතු වෙන්න. ඉතින් ආයෙත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.